සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මනුස්සයාගේ ජීවිතයට ජීවත් වෙන්න නිරන්තරයෙන්ම සම්බන්ධතාවයන් අවශ්‍යයි. එනිසයි දෙවියන් වහන්සේ ආදම්ව මවලා ඒවවත් මවලා දෙන්නම සම්බන්ධ වෙන්න තිබ්බේ. සුභා දහම පරිසරයත් එක්ක සම්බන්ධ වගේ මිනිස්සෙක් මිනිස්සෙකුත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්නට ඕනේ. මේක ස්වභාවිකයි. එතකොට මේ ස්වභාවික මේ සම්බන්ධතාවයේ රත්නනම් මේ තාත්ති පුතේ දුවේ පළදරනවා. ඒක ශක්තියක් වෙනවා. මිනිස්සෙක් සුභා දහමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ සුභා දහම මේ මිනිස්සට රෙස්පොන්ඩ් කරනවා නැත්නම් කතා බහ කරනවා මේ මිනිස්සගේ ජීවිතයට ශක්තියක් දෙන එක එහෙම ගැඹුරට දැනෙන්නේ නැහැ. මිනිස්සෙකුට ආදරය කරනකොට අනිත් මිනිස්සගේ ආදරය දැනෙන්න පටන් ගන්නවා. මිනිස්සෙකුට කතා කරනකොට මිනිස්සයාගේ ප්‍රතිචාරය ආයෙත් ඇහෙන්න පටන් ගන්නවා. මිනිස්සෙගේ ඇඟට අත තියෙනකොට ඒ මිනිස්සයාට දැනෙච්ච දේ ගැන කතා කරලා අපිට කියන්න පටන් ගන්නවා. එනිසා මේ මිනිස්ස ආශ්‍රය අතහැරලා වෙන කාව ආශ්‍රය කරත් වෙන මොන දේ ආශ්‍රය කරත් ඒ තරම් බලයක් හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට කියන්නට පුළුවන් ෆාද මිනිස්සුන්ට වඩා බල්ලු හොඳයි ෆාද, සුනකයෝ හොඳයි ෆාද. ඒ නිසා ඒ වගේ බලු පැටියෙකුට තියෙනවා කෙලෙහි ගුණ. ඒ නිසා මේ බලු පැටියත් එක්ක මට ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා. බලු පැටියත් එක්ක ජීවිතේ ගත කරන්න පුළුවන්. ඔබට හිත මෙන්න දුවන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නට පුළුවන්. හැබැයි එක්තරා මොහොතක් එනවා ලොකු පාළුවක්, ලොකු අසරණකමක්, ලොකු නිහඬියාවක්, ලොකු තනිකමක් ජීවිතය ඇතුලේ. මොකද අර සත්වයාට දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. මනුස්සයාගේ ජීවිතය තුළ තිබෙන්නා වූ මේ අභිෂේකය, මේ බලය ලෝකේ වෙනම කිසිම කෙනෙකුටවත් දෙයකටවත් ස්වාමීන් වහන්සේ දෙන්නේ නැහැ රත්නනම් මේ තාත්තික තියෙන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ සුපර් නැචුරල් පවර්ස් පාවිච්චි කරන්න තිබුණා ලෝකයේ ගලව ගන්න. නමුත් ස්වාමීන් වහන්සේට ඕන වුණා ජේසු ස්වාමීන් වහන්සේව ඇටලේ මස් දීලා මේ මිනිස්යාගේ ජීවිතයත් එක්ක බද්ධ කරන්න. ඉන්සබ්ගේ ජීවිතේ කිසිම දවසක මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යන්න එපා. මනුස්ස සංහතියෙන් ඈත් වෙලා යන්න එපා. පවුලෙන් ඈත් වෙලා යන්න එපා. කුටුම්බෙන් ඈත් වෙලා යන්න එපා. යහළු යෙහෙළියන්ගෙන් ඈත් වෙලා යන්න එපා. ඔබේ ඔෆිස් එකෙන් ඔබ ඈත් වෙලා යන්න එපා. පාසලෙන් ඔබ ඈත් වෙලා යන්න එපා. ඔබ ඈත් වෙලා යනකොට මොකද වෙන්නේ? රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබ දුර්වල චරිතයක් බවට පත් වෙනවා. ඔබට පාළුව, තනිකම, අසරණකම දැනේවි. ඔබේ ජීවිතයට අවශ්‍ය කරන මොහොතේදී ඒ පිළිසරණේ නැහැයි කියලා දැනේවි. ඒ ඔබේ ජීවිතේ නිරන්තරයෙන්ම නැවත වතාවක් අරගෙන ඉන්න. ඔබ කොහේ හිටියත් කමක් නැහැ. කොතන හිටියත් කමක් නැහැ. ඔබේ ගේ ඇතුළට ආයෙත් එන්න. ඔබේ කුටුම්බයට ආයෙත් එන්න. එන්සයි නාස්තිකාර පුත්‍රයාගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ මේ මොදි තාත්තව හොයාගෙන එනවා. සමාරිය ස්ත්‍රියගේ කතන්දරය අරගෙන බැලුවත් ඒ සමාරිය ස්ත්‍රියගෙන් අන්තිමට අහන දේ තමයි ඔබේ ස්වාමි පුරුෂයාට ගිහිල්ලා කියන්නේ කියලා. එනිසා මේ නැවත වතාවක් මේ චරිත මේ ජීවිත හැම එකක්ම ගෙනියන්නේ කොහෙටද කියලා ඇහුවොත් කාර්ය මේ සම්බන්ධතාවයට, ලිංගතුකමට, ඒ ආදරයට, දයාවට, පවුලට, සංඝයට එකතු කරලා ඇවිල්ලා. පේදුරු ගිලීගෙන ගිලීගෙන යනකොට රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඒ මොහොතේ ජේසුස්වාමීන් වහන්සේ අත දික් කරලා උඩට අරගෙන ආයෙ මුහුද්දේ ඇවිද්දගෙන ආවේ නැහැ. බෝට්ටුවට නැංගුවා. ආයෙ ගෝලිය අතරට බාර දුන්නා.
එම්මවුස් ගමන ගිය ගෝලයන්ව අරගෙන නැවත වතාවක් බාර දුන්නා ගෝලියෝ ටිකට. එන්ස රත්තරන් අම්මේ තාත්තේ ප්‍රතිපදේ දුවේ දාලා යන්න එපා. අම්මේ තාත්තේ දාලා යන්න එපා. කොහොම හරි ආයෙත් ඇතුළට එන්න, තුළට එන්න. එදාට ඔබට දේව ශක්තිය, දේව බලය ලැබේවි. ජේසුස් වහන්සේ.